अभवन मम नीतिज्ञ हर्षरणानकार अद दिने दी अपि विजयरथ सहोदर मंत्री तुमा कि वागे अलुतेन गेनत्तीन योजित नीतियक नीतियक कियला किवट मे केटुम पतक नोवे काम करुनीत संबंधें वु केटुम पतक नोवे नमुत यम अदहास सह सारांशयक योजनावक तमाय गेनत्तीयेन्ने मे मुहूर्ते एगुला उत्साह करन्ने मेकट अवश्य अनित अयगे दायकत्वे गन्न अदहास विमसीम ये निशा केटुम पतकट वगे अपट निश्चित लेस वगंति वलट अभियोग किरीमट नोहकी उनत मे पणतक नोन निशा केटुम पतक नोन निशा එහෙත් අපිට මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් තේමාව මොකද්ද හැරෙන පැත්ත මොකද්ද අරමුණ මොකද්ද කියන එක නම් මේකේ පැහැදිලි වෙනවා මූලිකවම මේ රටේ වැඩ කරන ජනතාවට බලපවත්වන්නා වූ නීති 13ක් ඇතුළත් කරලා තමයි මේ තනි නීතියක් ගේන්න යෝජනා කරන්නේ ඒක අපිට උපකල්පනය කරන්න වෙනවා මේ නීති 13ම අහෝසි වෙලයි මේ අලුත් නීතිය එන්නේ කියන කාරණාව එහෙම ගත්තපුවම මූලිකව මොකක්ද මූලිකම දේ තමයි අපේ නීතියේ තියෙනවා freedom of contract ඒ කියන්නේ මොකද්ද පුද්ගලයෝ දෙන්නෙක්ට නිදහසේ තමන් කැමති ආකාරයේ එකඟතාවයකට පැමිණීම රජයේ බලපෑමක් හෝ මැදිහත් වීමක් නොමැතිව බැලූ බැල්මට මේක ලස්සන කතාවක් දෙගොල්ල ලස්සනට දෙපැත්තේ වාඩි වෙනවා කතා කරනවා තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව ඒ රැකියාව හරි ගස්ස ගන්නවා නමුත් යථාර්ථය ඕක නෙමෙයි යථාර්ථය කියන්නේ එවන් කොන්ත්‍රාත්තුවක් සාර්ථක වෙන්නේ කේවල් කිරීමේ බලය සමානියෝ දෙන්නෙක් එකට වාඩි වුණොත් විතරයි ඒ කේවල් කිරීමේ බලය වර්තමානයේ මේ අපේ රට පවතින විදිහටත් විශේෂයෙන්ම පහුගිය අවුරුදු දෙක තුල මේ රටේ දුප්පත්කම වැඩි වෙච්ච ආකාරය රැකියා නැතිලා කර්මාන්ත වැහිච්ච ආකාරය සියල්ලම බලනකොට මේ මොහොතේ පුද්ගලයෝ බලාන් ඉන්නේ තමන්ගේ ගෙදරට කෑම ටික ගන්න පුළුවන් අවශ්‍ය වෙන ඕනෑම රැකියාවක් දෙන ගානට කරන තත්ත්වයට අසරණ වෙච්ච ජනතාවක් ඉන්නේ. හරිද? ඒ කට්ටියගෙන් එහෙම ඒගොල්ලන්ට හයියක් නැහැ කම්පැනිත් එක්ක නෙගෝෂিয়েට් කරන්න. එතකොට වෙන දේ තමයි ඔවුන්ට ඉතාම අසාධාරණ කොන්ත්‍රාත්තු වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ පනත හොඳ සංකල්ප ටිකක් නරකේවත් එක්ක පටලවලකට ගේනවා. මේක හැමතිස්සෙම කියනවා ඔව් මේක කරන්න පුළුවන් සේවා නියුක්තිකයාගේ එකඟතාවයෙන් මත. අපි දන්නවා දැන් සමහරලාට ඉංජිනේරුවෙක් හරි ඉහළ තාක්ෂණ තනතුරක් දරන කෙනෙක්ට තමන්ගේ යම් ප්‍රමාණයකට නෙගෝෂিয়েට් කරන්න කේවල් කරන්න පුළුවන්. නමුත් රටේ බහුතරයක් ශ්‍රම හමුදාවට ඒක බෑ. ඒ නිසා අපි තරයේ විශ්වාස කරනවා මෙම අවස්ථාවේදී රජයක් ක්‍රියාත්මක වෙන්නට ඕන ඒ දුර්වල පාර්ශවය. එනම් ශ්‍රමිකයා එහෙම නැත්නම් වැඩ කරන පුද්ගලයාගේ පැත්තට බර තියලා තමයි ඔවුන්ගේ ආරක්ෂාව බලලා තමයි පනතක් හදන්න ඕනේ. එහෙම නැත්නම් දෙගොල්ලෝම සමානියෝ කියන දුර්මතේ පිහිටලා නෙමෙයි. මේ පනත හදපු කට්ටිය මේක නොදන්නවත් නෙමෙයි. හරි. දැනගෙන කරන මූලික හේතුව තමයි පුද්ගලයන් පත්වලා ඉන්න තත්වයෙන් ප්‍රයෝජන අරගෙන ඔවුන්ව ඕන වෙලාවක වැඩට ගන්නත් අනවශ්‍ය වෙලාවට නිරපා දමන්නත් වගේ පහසු කරගන්න තමයි මේක කරන්නේ. මේක කිසිසේත්ම වැඩ කරන ජනතාව ගැන හිතලා ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ උන්නතිය ගැන හිතලා ගෙනාවු පනතක් නොවන බව මුලින්ම අවධානයට යොමු කරන්නට ඕන. මා මේ කියපු කාරණාව තහවුරු කිරීම පිණිස මා එක කරුණක් අවධානයට යොමු කරන්නම්. ඒක තමයි කලින් මේ රටේ තිබුණා termination of employment of professions කියලා. කියන්නේ රැකියා අවසන් කිරීමේ පනතක් තිබුණා. ඒකේ දෙවනි වගන්තිය 90 යම් පුද්ගලයෙක්ගේ රැකියා අවසන් කරනවා නම් එක්කෝ ඒ සේවා නියුක්තිකයකට කැමැත්ත දෙන්නට ඕන. එහෙම නැත්නම් කම්කරු කොමසාරිස්ගෙන් අවසරය ගන්නට ඕන. මේ පනතේ ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා තියෙනවා. කම්කරු කොමසාරිස්රට දැනුම් දුන්නම ඇති. එයාගේ අවසරය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකට එළවා ගන්න පහසු නිසා. ඒ වගේම මම අවධානයට යොමු කරනවා මේ පනතේ 8.1. ඒ 8.1 කියනවා ස්වභාවික විපත් වසංගත රෝග බලශක්ති සැපයීම බිඳවැටීම් වගේ දේවල් වුණොත් එකඟ වෙච්ච කොන්ත්‍රාත්තුව නැතුව වෙන වැඩ වුණත් පවරන්න පුළුවන් මිනිස්සෙට. ඒ කියන්නේ රැකියාවට යන්නේ එක් වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙයි. නමුත් යම් මේකින් නිෂ්පාදනයේ අඩුවීම වගේ දෙයක් වුණොත් ඒ පුද්ගලයාට පුළුවන් ආර වෙන රැකියාවක් පවරන්න ඒ කොන්ත්‍රාත්තුව ඇතුළෙම. හැබැයි එතකොටත් කියනවා සේවා නියුක්තියගේ සෞඛ්‍යට හානි නොවන ආකාරයට කරන්න ඕනේ කියලා. ඉතින් මොකද්ද මේගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ? අපි කොන්ත්‍රාත් ගන්න එකකට වැඩ කරන්න කියන තව එකටත් එවන් නීතියකුත් අපට උදව් කරනවා. ඒ වගේම මෙතන අර්ධකාලීන රැකියා සම්බන්ධයෙන් තත්ත්වයක් තිබෙනවා. මොකද පාර්ට් ටයිම් රැකියා කරන කට්ටියට
සාමාන්‍යයෙන් ෆුල් ටයිම් කරන කට්ටියගේ ආරක්ෂාව හෝ ප්‍රතිපාදන හෝ බෝනස් හෝ එක් කිසි ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. දැන් මෙවන් තත්වයක් යටතේ ඕනෑම ආයතනයකට පුළුවන් අවශ්‍ය නම් පූර්ණ කාලීනෙන් නැතුව අර්ධ කාලීන කිවිසුම් වලින් යන්නේ. ඒ හරහත් ඒගොල්ලන්ට ලාභ උපයා ගන්න පුළුවන්. නමුත් අවශ්‍ය ආරක්ෂාව සහ ප්‍රතිලාභ අඩු වෙනවා. ඒ වගේම මෙතන වඩාත්ම වැදගත් වගන්තිය වෙන්නේ 16 වෙනි වගන්තිය. ඒකේ කියනවා සේවා යෝජකෙට පුළුවන් පහත සඳහන් අවස්ථාවල කාම්කරු කොමසාරිස්ට දැනුම් දීලා විතරක් හොඳේ අවසර ඕනේ කලින් නීතිය වගේ දැනුම් දීලා විතරක් ව්‍යාපාර ආයතනික කොටසක් හෝ අංශයක් ප්‍රතිව්‍යවගත කරනවා නම් හෝ ව්‍යාපාර ආයතනික ඒකාබද්ධ කරනවා නම් හෝ පූර්ණ හෝ අර්ධ වශයෙන් වෙනස් කරනවා නම් කරුණු කීපයක් දාලා කියනවා දැනුම් දීලා අයින් කරන්න පුළුවන් දැන් තනි පුද්ගලයෙක්ට කොහොමද යා මේක සටන් කරන්නේ කලින් නම් කාම්කරු කොමසාරිස්ගේ අවසරය ඕනේ ඒතර කාම්කරු කොමසාරිට ඇත්තට බලන්න පුළුවන් මේ කරන වැඩේ ඇත්තක්ද එහෙම නැත්නම් බොරුවට නම් හොමාරු කිරීමක් පමණද කරන්නේ. ඒතර ඒ ආරක්ෂාව නැති වෙලා තිබෙනවා. ඒ වගේම මේකේ 16 6 උපෝගාන්ති යටතේ වන්දි ගෙවන්න ඕනේ කියලා තියෙනවා. වන්දි සූත්‍රයක් තිබෙනවා. ඒක තව අධ්‍යයනය කළ යුතුයි. මොකද එතන ප්‍රශ්න සහගත තත්වයක් තිබෙනවා. ඒ ප්‍රශ්න සහගත තත්වේ තමයි එහෙම අවසන් කිරීමේ ගෙවන වන්දියක් දැන් තීන්දුවන්නේ සූත්‍රයකට අනුව. ඉස්සර කාම්කරු කොමසාරිස් බල්ලා මේක තමයි හරි ගන්න කියලා ලේකඩ පරිශීලනය කළා කරන්න බෑ. ඒකෙත් කියනවා මොකද්ද? අවුරුදු 4කට වඩා අඩු අහිමි කාල සීමාවක් ඇත්නම් ඔහුට අහිමි සේවා කාලය සඳහා වැටුපෝ ඉහත සඳහන් සූත්‍රය අනුව ගණන් බලන වන්දි මුදල යට දෙකෙන් වඩා අඩු මුදල ඔහුට දෙන්නට ඕන. හරනම් දෙන්න ඕනේ වඩා වැඩි මුදල. ඒ වගේම කියනවා වන්දි සූත්‍රය මොනවා කිව්වත් ලක්ෂ 25කට වඩා දෙන්න එපා. ඒතර අපිට මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ මේකේ සාධාරණත්වයේ සම්බන්ධයෙන්. නමුත් ගැටලු තිබෙනවා නැතුව නෙමෙයි. ඒ වගේම 18 වගන්තියේ පැහැදිලි කරනවා වන්දි නොගෙවා වන්දි නොගවා සේවය අවසන් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒකේ සමහර අවස්ථාවල තමයි සේවා ස්ථාන රීති උල්ලංඝනය කිරීම. මොකක්ද ඒ රීතිය? ඒ තරම් බරපතලද? සුළු රීතියක්ද? සුළු උල්ලංඝනයක්ද? බරපතලද? ඒ මොකුත් නැහැ. ඒක තීරණය කරන්නේ කවුද? සේවා යෝජකයා. සේවා උල්ලංඝනය. විෂමාචාර ක්‍රියාවක් සිදු කිරීම. මොකක්ද විෂමාචාරය? බරපතලද සුළු එකක්ද? ඒ කියන්නේ පඩි නොගෙවා මිනිසුන්ව අස්කරන්න වැඩ පිළිවෙලක් මේ 18 වෙනි වගන්තියේ ක්‍රියාත්මක වෙනවා ඉතාම සුළු හේතු මත. සේවා ස්ථානයේ රීතියක් තියෙන්න පුළුවන් මේ යුනිෆෝම් එකේ බොත්තම් ඔක්කොම දාලා ඉන්න ඕන කියලා. ඉතින් බොත්තම් ගැලවිලා තිබුණත් සේවා රීතියේ උල්ලංඝනය වීමක්. කොච්චර බරපතල වුණත් ඇති වුණා. ඒතර තව එකක් කියනවා සේවා නියුක්තිකගේ යම් ක්‍රියාවකින් සේවා ස්ථානයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට හෝ පොදු ආරක්ෂාවට සනික අනුතුරු තත්ත්වයක් ඇති කිරීම. බැලු බැලමට හොඳයි වගේ තමයි. බට් මොකද්ද මේ සනික අනුතුරු තත්ත්වය? ඔබ පොළොව මොප් කරහන් පස්සේ යම් සේවා ස්ථානයක එතන වතුර වෙයිලා නැති වෙලාවට අර කහ බෝඩ් එකක් තියන්න එපයි වෙට් ෆ්ලෝ කියලා. ඒක නොදා හිටියොත් හදිසි අනුතුරු තත්ත්වයක් එන්න පුළුවන්. එහෙනම් ඒකටත් පුද්ගලෙක්ට පරිණෝගේ වයින් කරන්නද ක්‍රමයේද මේ හදලා තියෙන්නේ? මා මේ කියන්නේ මේව වර්ධට වඩා මේව සම්පූර්ණයෙන්ම සේවා යෝජකයාගේ අතට දීලා තියෙන්නේ. මේක කම්සර් කොබසාරිස්ගේ අධීක්ෂණයකට ලක් වෙන්නේ නැහැ. මම ඔක්කොම ගන්ති කියන කියන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් තව එකක් දෙකක් කියන්නට ඕනේ මේ රැකියාව අවසන් කිරීම සම්බන්ධයෙන් සහ මේ 32 වෙනි අවන් 32 වෙනි වගන්තිය. ඒක කියනවා විශේෂභාර ඇමතිවරයාට පුළුවන් එයා නම් කරන ලද ගැසට් කරන ලද කර්මාන්ත හා කාර්මික ස්ථානවල පැය 12ක් අතිකාල නොගව වැඩ කරන්න. වැඩ කරන පැය දිනේ 8යි. හැබැයි ඒකට සේවා නියුක්තිකයා එකග වෙන්න ඕනලු. දැන් කොයි රටේද වැඩ කරන මිනිස්සු පැය 4ක් දවසට වැඩිපුර වැඩ කරලා එකග වෙන්නේ? නොගෙවා. මේ කරන්නේ මොකුත් නෙමෙයි ඕටි අතිකාලයක් නොගෙවා වැඩ ගන්න එක නීති අනුකූල කිරීමක් නෙමෙයිද? හැබැයි බොරුවට කියලා තියෙනවා එකේ මේ සේවා නියුක්තිකයා කැමති නම් විතරයි. කොයි පුද්ගලද මේකට කැමති වෙන්නේ? හරි. ඒක සම්පින්නන වැඩ සතියක් කියන වචන ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ වගේම shift basis වැඩ කරන අවස්ථාවකදී පැය 24 දක්වා වැඩ කරන්නත් පුළුවන්. ඒ පැය 24ක් යම් පුද්ගලෙක් වැඩ කරනකොට ඔහුට විවේකය හම්බ වෙන්නේ පැය භාගේ කැලේ 3යි විනාඩි 15 කැලේ 2යි සමස්ත වශයෙන් පැය දෙකක නිවාඩුවක් විතරයි හම්බ වෙන්නේ පැය 24ක් වැඩ කරන මිනිස්සෙට. අර විදේහරත් සහෝදරයා කිව්වා වගේ මේ සිද්ධ වෙන්නේ මොකද්ද? අවුරුදු දශක ගණනාවක් මිනිස්සු වැඩ කළා ලබා ගත්තා වූ වැඩ කරන දිනය නේද? මේ නැති කරලා උත්සාහ කරන්නේ. මේක තනිකරම මේ රෝමයේ වහල් සේවය හා සමාන දෙයක්. මේක ඊට වඩා භයානක වෙන්නේ මේ shift basis එකට පස්සේ නිවාඩු පිළිබඳවත් තියෙනවා. පීතෘ නිවාඩු සහ මේ කාන්තාවට මාතෘ නිවාඩු සම්බන්ධයෙන් හරණි අමරසූරිය සහෝදරි කතා කරાવી. අනිත් බරපතල දේ තමයි
ළමයින්ු සේවයේදී මේ පනත කරන ලොකු වරදක් තිබෙනවා. අද අපේ රටේ ළමයා කියන්නේ අවුරුදු 18ට වඩා අඩු සියලු දෙනා ළමයි. 1995 න් පස්සේ මේ රටට ආපු හැම නීතියකම ළමයා කියන එක නිර්වචනය කරන්නේ 18ට වඩා අඩු කියලා. මේ පනත විතරක් ළමයා කියන නිර්වචනය 16ට අඩුයි. 16යි 18යි අතර ඉන්නේ තරුණ පුද්ගලයෙක් කියන වචනේ යොදලා තියෙනවා. ඇයි එහෙම කරන්න හේතුව? මෙච්චර 1991 අපි අන්තර්ජාතික ළමා ප්‍රඥප්තියට අසං කළා. 95 ඉඳන් හදපු හැම නීතියෙම ළමයා කියන එක 18ක් කරලා ඇයි මේ යෝජිත පනතේ ළමයා කියන එක 16න් පල්ලෙහාට තියාගෙන 16ක් 18ක් අතර එක තියලා තියෙනවා තරුණයා කියලා. මොකද හේතුව? අපේ කලින් තිබුණු නීති අනුව අවුරුදු 18ට වඩා අඩු කිසි කෙනෙක් සේවය යොදවන්න බෑ. ඒක තහනම් කරලා තිබුණු නීති. කාන්තාවන් හා ළමුන් සේවය දීමේ පනතෙන්. නමුත් මෙතනදී ළමා ශ්‍රමය ගන්න ඕන හින්දා මේ පනත මෙහෙම වෙනස් කරලා තියෙනවා. දැන් මේක අනුව 16ට වැඩි කට්ටියටත් රැකියාවේ දෙන්න පුළුවන්, රාත්‍රී කාලයේ වැඩ ගන්න පුළුවන්. මතක තියාගන්න කලින් මේ පනත තිබුණු විදියට නීතිය තිබුණු විදියට ළමයින්ට වැඩ කරන්න ඉඩ දීලා තිබුණේ මොන හරි ආධුනික පුහුණුවක් හෝ තමන්ගේම පවුලේ සමාජිකයන් සමග කරන පොඩි ව්‍යාපාරයක් හෝ කෘෂිකර්ම ව්‍යාපාරයකට විතරයි. මොකද දරුවන්ට යම් ජීවන අත්දැකීම් ගන්න ඕන හින්දා. නමුත් මෙතන කරලා තියෙන්නේ මොකද්ද? මෙතන කරලා තියෙන්නේ ළමයින්ගේ සහ කාන්තාවන්ට රාත්‍රියට වැඩ කරන්න වැඩ කොටස් නිර්මාණය කරලා එතනින් සම්පූර්ණයෙන්ම ළමයාගේ ශ්‍රමය සොරකෑමක් කරනවා. ඇයි වැඩි ඇයි 18ට වැඩි කෙනෙක් ගන්න බැරි? ඇයි මේ 16 ළමයි ගන්න හදන්නේ? මොකද 16 ළමයෙක්ට කේවල් කිරීමේ හැකියාවක් නැහැ. අඩුපඩියට වැඩට ගන්න පුළුවන්. ඉතින් මේක තරම් වහල්භාවයේ නීති අනුකූල කරන්න හදන පනතක් වෙන කොහෙවත් නැහැ. මම තව එක වගන්තියක් විතරක් කියලා මේක නවත්තන්නම්. ඒතු ළමයි සම්බන්ධෙම තියෙන්නේ එක කියලා 102 වගන්තිය කියනවා යම් කාර්මික ව්‍යාපාරිකෝ කර්මාන්තශාලාවක ඇති අධික වැඩ ප්‍රමාණය අනුව වැඩ කරන පෑ ගන්න සහ සේවා නියුක්තිය පිළිබඳ කාන්තාවන් සහ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ 18 සම්පූර්ණ වූ තරුණයට අතිකාල සේවයේ නියුක්ත කිරීම මගින් ඉටු කරගත හැක. ඒ තරුණයෙකු විසින් කරන පෑ ගන්න 60ක් වෙන්න ඕන, කාන්තාවකට පෑ 80ක් අතිකාල. ඉතින් ওই තරම් අධික වැඩ තියෙන තව මිනිහෙක් රස්සාවට ගන්න පුළුවන්. ඇයි මේ ළමයිව මෙහෙම මේ කාර්ය සේවය යොදවන්නේ? ඉතින් ඒක නිසා මා දිගින් දිගටම මේකේ තව ගොඩක් වගන්ති තිබෙනවා. මම අවසාන වශයෙන් කියන්නේ මේකේ තියෙන මෑන් පවර් ඒජන්සිස් සම්බන්ධයෙන් මතක තියාගන්න. මේ මෑන් පවර් ඒජන්සිස් කියන්නේ ඒගොල්ල කර්මාන්ත නෙමෙයි, ඒගොල්ල ආයතන නෙමෙයි, ඒගොල්ල ශ්‍රම වෙලෙන්දු. අර රෝමේ හිටියේ වහල් වෙලෙන්දු මිනිස්සු අරන් ගිලා තැනින් තැන විකුණන්නේ. මොකද මෑන් පවර් ඒජන්සියක් කියන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නෙත් නැහැ, සේවයක් නිෂ්පාදනය කරන්නෙත් නැහැ. මම මේ කතා කරන්නේ යම් ප්‍රොඩක්ට් එකක් අවුට්සෝස් කරන එක ගැන නෙමෙයි. නමුත් මිනිසුන්ගේ ලයිස්තුවක් තියාගෙන ඒ මිනිසුන්ගේ ශ්‍රමය විකුණලා ජීවත් වෙන කොටස. ඒකේ තියෙන පාඩුව මොකද්ද? ඒකේ තියෙන පාඩුව තමයි මේ පනත කිව්වට ඒ ව්‍යවස්ථාපිත ගෙවීම් සියල්ලම සිදු කරන්න ඕනයි කියලා. පනත අනුව මිනිස් බල ශ්‍රමය ලබා ගන්නා කම්පැනි ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි පවර්ලා තියෙන්නේ වගකීම. අර මෑන් පවර් එක්කෙනා හරියට මේ දේවල් කරනවාද, ඒගොල්ලන්ට පඩි හම්බ වෙනවද කියලා බලන්න. මොකද්ද ඒකේ තේරුම? නරින්ට කුකුළු ටික බාර දීම. හරි. ඉතින් ඒක නිසා මේ පනත ගැන මට අවසාන වශයෙන් කියන්න දෙන්නේ මෙච්චරයි. අපේ රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම සේවකයා වෙනුවෙන් සේවකයාව ආරක්ෂා කිරීම පිණිස මීට වඩා රජයේ මැදිහත්වීමක් තියෙනට ඕන. නමුත් මේ පනතෙන් කළ තියෙන්නේ තිබුණු ආරක්ෂාවත් ඉවත් කරලා ඔවුන්ගේ ශ්‍රම සූරාකෑම පහසු කිරීම පිණිස ගේන ලද පනත බවට පේනවා. මේක මේ වගන්තියෙන් වගන්තිය වෙනස් කරලා ගොඩ දාන්න පුළුවන් පනතක් නෙමෙයි. නමුත් මේ පනතේ සම්පූර්ණ තේමාව ආකල්පයම වෙනස් විය යුතුමයි. එසේ නොවී මේ පනතෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා මූලිකවම මගේ කරුණ දක්වීම උපමනයි මං. හරිනේ.